සුබ දවසක් ඒ වගේම සුබ උදෑසනක් විශේෂයෙන්ම කරුණු කාරණා දෙකක් කේන්ද්‍ර කරගෙන අද දිනේ අපි මේ අදහස් ඉදිරිපත් කිරීම ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා පළවෙනි කාරණාව වන්නේ විශේෂයෙන්ම අපේ රටේ ජන ප්‍රජාවගේ ජන ජීවිතය මේ වන විට ඉතාමත්ම සීග්‍රයෙන් පහළ වැටෙන තත්ත්වයක් අපිට දකින්නට ලැබෙනවා පොදු ජනතාවට ජීවත් වීමේ අමාරුව පීඩනකාරී අසහනකාරී ජීවන තත්ත්වය නිසා අද ජනතාවගේ දරිද්‍රතාවය ඉතාමත්ම ඉහළ තත්ත්වයකට නිර්මාණය වෙමින් පවතින විශේෂයෙන්ම මතක් කරන්නට කැමති ශුද්‍ර මූල්‍ය ශාස්ත්‍රයේ අපේ රටේ ලක්ෂ ගණනින් ජනතාව විශේෂයෙන්ම කාන්තා මූලික පවුල්වල කාන්තාව අද දැඩි අසහනයකට පත් වෙලා සිටිනවා මේ වන විට ශුද්‍ර මුල්‍ය ශාස්ත්‍රයේ ඒ මුදල් ණය ඉහළ පොලියකට ලබා දීම තුළ සිය ගණනින් සීදිවි නසා ගැනීමත් ක්‍රියාත්මක වෙලා තිබෙනවා මේ වගේ තත්ත්වයක් තුළ අපි යෝජනා කරනවා ශුද්‍ර මූල්‍ය ශාස්ත්‍රයේ ණය කපා හැරීමේ වැඩපිළිවෙලක් අනිවාර්යම ක්‍රියාත්මක කරන්නට ඕන එසේ නොවුනොත් පවුල් ඒකක මට්ටමින් මහා විශාල ආර්ථික හානියකට ආර්ථික අගාධයකට අපේ රටේ පුරවැසි පරපුරත් විශේෂයෙන්ම ඒ පුරවැසි පරපුරේ මේ ශුද්‍ර මූල්‍ය ණය මර උගුලට ගොදුරු වෙලා සිටින කාන්තා පරපුර ලක් වෙලා තමන්ගේ ජන ජීවිතේ විනාශ කරගන්න තැනට අද එළමිලා තිබෙනවා. ඒ නිසා අපි විපක්ෂ පාර්ශ්වය මේ රටේ ජනතාවගේ වගකිවිය යුතු ප්‍රශ්න වලට විසඳුම් සපයන්නා හැටියට පොදු ජනතාවගේ දුක් ගන්නා රාළ හැටියට අපි ඒ ජන දුක රටට හෙළිදරව් කරලා විශේෂයෙන්ම ශුද්‍ර මූල්‍ය ණයමර උගුලට ලක් වෙලා සිටින ඒ සියලුම දෙනාගේ ණය කපා හැරීම අපි යෝජනා කරන වර්තමාන රජයට ඉතාමත්ම කෙටි කාලයක් තුළ විශේෂයෙන්ම ඉදිරි මාසය ඇතුළත ඒ වගේම එළමෙන මහමැතිවරණයට පෙර සියලුම ශුද්‍ර මූල්‍ය ණය කපා හැරීම ක්‍රියාත්මක කරන්නයි කියලා. ඒ වගේම මෙම ණය ලබා දෙන ආයතන ශක්තිමත් නීති රාමුවක් තුළ නියාමනයකට ලක් කරන්නයි කියන එකත් අපි මේ අවස්ථාවේ යෝජනා කරනවා. මේ රටේ දරිද්‍රතාවෙන් දුප්පත්කමෙන් පෙළෙන පවුල්වලට අපිට පුළුවන් සාධාරණ සමූපාකාර ක්‍රමය හරහා ණය වැඩසටහන් ඉතාමත්ම සුළු සහන පොලියකට ලබා දෙන්න. මේ රටේ සමූපාකාර පද්ධතියක් තිබෙනවා. තිබෙන්නේ සමූපාකාර පද්ධතිය කාර්යක්ෂම කිරීමත් ශක්තිමත් කිරීමත්. ඒ වගේම ණය ලබා දෙන අයට ආයතනවලට නීතිමය නියාමනයක් තියෙනවා වගේම ණය ගන්නන්ටත් නීතිමය පැත්තෙන් ආරක්ෂාවක් ලබා දිය යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ තමයි කෙටි කාලීන යෝජනා ටික. දීර්ඝ කාලීනව තවත් සැලසුම් රැසක් තිබෙනවා. විශේෂයෙන්ම අපි ආර්ථික ශාස්ත්‍රය තුළ ග්‍රාමීය නාගරික ආර්ථිකය ගොඩනගන පුළුල් ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට ඕන
සුළු නිෂ්පාදන මධ්‍යම නිෂ්පාදන ශේෂ්ත්‍රය අපි රැක ගන්නට ඕන සෑම ප්‍රාදේශිකයක් පාසා කාන්තා සමූපාකාර සමිති සමාගම් බිහි කරන්නට ඕන ඒ වගේම මේ රටේ පොදු සම්පත් වලට තිබෙන ආරක්ෂාව ඊඩම් බීජ ජලය වෙරළ තීරේ වනාන්තර වැනි අපේ ස්වභාවික සම්පත් වලට නීතිමය රැකවරණය ලබා දෙන්නට ඕන ඒ වගේම යහපත් ආර්ථික මට්ටමකින් යුත් ජනතාවගේ ආර්ථික අයිති සුරක්ෂා කරන ලෙස මූලික අයිතිවාසිකම් ක්‍රමවේදය සංශෝධනය කරන්නට ඕන ආර්ථික අයිතියත් ජීවත් වීමේ අයිතියත් උසස් ජන ජීවිතයක් ගත කිරීමේ අයිතියත් මූලික අයිතිවාසිකම් බවට පත් කරන්නට ඕන ඒ වගේම තිබෙන්නා වූ සමාජ ආරක්ෂණ වැඩසටහන් වැඩි දියුණු කරමින් යාවත් කාලීන කරන්නට ඕන. එනිසා මේ ශුද්‍ර මූල්‍ය ණය මර උගුල නිසා අද මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඉමහත් පීඩනයකට අසහනයකට පත් වෙලා සිටිනවා. ඒ වගේම මතක් කරන්නට කැමති මේ පහුගිය දිනවල අපිට අහන්නට ලැබුණා අපචාරයට අපචාර ක්‍රියාවලට ලක්ුණු කුඩා දැරියකගේ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය දිගින් දිගටම අදාළ බලධාරීන් මගහරින තත්වයක් තමයි අපිට අහන්නට ලැබෙන්නේ පෙළෙන්නට තියෙන්නේ. අපි හැමෝම දන්නවා මේ නව රජයේ බිහි වුණේ රටේ ආරක්ෂාවත් ජාතික ආරක්ෂාවත් රටේ පුරවැසියන්ගේ ආරක්ෂාවත් තහවුරු කරනවායි කියන ඒ ප්‍රබල පොරොන්දුව තුල. එනමුත් වර්තමාන බලධාරීන් අපොහොසත් වෙලා තිබෙනවා ඒ කුඩා දැරිය අපයෝජනයට ලක් කරපු ඒ අමානුෂික ක්‍රියාවලිය නීති හමුවට ගෙනෙන්න. ඒ දැරියට ලබා දිය යුතු ඒ රැකවරණය ලබා දෙන්නට අපොහොසත් වෙලා තිබෙනවා. යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්නට බැරි වෙලා තිබෙනවා. අපි මතක තබා ගන්නට ඕන මේ ජන සමාජයේ වැඩිහිටියන්ට පමණක් නොවේ උපන් දරු පරපුරටත් අයිතීන් තිබෙනවා. ඒ මානව අයිතිය කාටවත් උල්ලංඝනය කරන්නට බෑ. කිසිම බලපුළුවන්කාරකමකට දරු පරපුරේ අයිතීන් නැතිබංග කරන්නට බෑ. විනාශ කරන්නට බෑ. අපි අහන්නට කැමති දරුපරපුරේ ආරක්ෂාව වෙනුවෙන් නිර්මාණය වුණු මේ රජය මේ අපයෝජන ක්‍රියාවලියට ගන්නා වූ පියවර කවරේද? දරුවෙක් අපයෝජනයට ලක් වුණාම වැඩිහිටියෝ ගිහිලා උද්ඝෝෂණය කරන්නට ඕනද ඒ අදාළ ආයතන ඉදිරිපිට ඒ දරුවන්ගේ අයිතිය ආරක්ෂා කරන්න? ඉතින් මේ කරුණු කාරණා දෙකම එක පැත්තකින් ශුද්‍ර මූල්‍ය ණය මර උගුල නිසා රටේ නාගරික ග්‍රාමීය ආර්ථිකයේ කඩාවැටිලා තවත් පැත්තකින් ලදරු පරපුරේ ආරක්ෂාව ඒ අයගේ අයිතීන් රැක ගැනීම අද සම්පූර්ණයෙන්ම ජාතික න්‍යාය පත්‍රයෙන් ඉවත් වෙලා දරුවන්ගේ පැත්තෙන් අපිට පෙන්වන්න ලැබෙන්නේ දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂා නොවන තත්ත්වයක්. දරු පරපුරට කැලෑ නීතියක් ක්‍රියාත්මක වෙන තත්ත්වයක්. ඉතින් මේ තත්ත්වයන් දෙක තුලම අපි තරයේ විශ්වාස කරනවා එළමෙන මහජන මැතිවරණයේදී මේ රටේ ජනතාව විශේෂයෙන්ම මේ රටේ ගෘහමූලික කාන්තාව ප්‍රමුඛ ඒ වගේම ගෘහමූලික පවුල ප්‍රමුඛ ශුද්‍ර මූල්‍ය ණය මර උගුලට යටත් වෙලා සිටින ඒ අපේ ජනපරපුර බේරා ගන්න යුගයක් නිර්මාණය වෙයි කියලා. ඒ වගේම අපයෝජනයට ලක් වෙන දූදරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂා කරගෙන ඒ වගේ පහත් නින්දිත ම්ලේච්ඡ ක්‍රියාදාමයන් වල නිරත වෙන සීරු දෙනා උස් පහත් ભેදයකින් තොරව ඊ타මත්ම ශක්තිමත්ව නීති හමුවට ගෙනෙන ක්‍රියාවන් නිර්මාණය වෙන යුගයක් ඒ නව යුගයක් අපි නිර්මාණය කරනවා. මහා මැතිවරණ ජයග්‍රහණයත් සමඟ
එහෙනම් අද දවසේ සමගි ජන බලවේගය කියන අලුත් විප්ලවීය දේශපාලන ප්‍රවාහය එක්සත් ජාතික පක්ෂය ඇතුළත්ව ක්‍රියාත්මක වෙන ඒ නව දේශපාලන විප්ලවයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ගරු නායක රවුෆ් හකීම් මැතිතුමාගේ මූලිකත්වෙන් පක්ෂයක් හැටියට ඒ පක්ෂය අපිත් සමග එකට එකතු වෙලා සමගි ජන බලවේගය තවදුරටත් ශක්තිමත් කරන්නට එතුමන්ලා එකතු වීම අපේ ගමනට දැවැන්ත ශක්තියක් හැටියටයි අපි සලකන්නේ. එනිසා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය ඇතුළත් මූලිකව මම ඔබතුමන්ලට මතක් කරන්නට කැමති සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නියෝජිතය හැටියට යෝජනා කළ නම් කරලා තිබෙන්නේ මාව. ඒක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අත්සන සහිතව ඒ යෝජනාව ඉටු කරලා තිබෙන්නේ. ඒ වගේම කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරපු ගමනක් අපි මේ ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුමත කරපු ක්‍රියාදාමය තුළ එදා චම්පික රණවක මැතිතුමාගේ ජාතික හෙළවරුමයත්, ඉන් පසුව මනෝ ගණේෂන් දිගම්බරම් රාධා ක්‍රිෂ්ණන් යන ගරු මැතිතුමන්ලාගේ නායකත්වෙන් කඳුරට දේශපාලන ප්‍රජාවත් ඒ සන්ධානයත්, ඒ වගේම අද දවසේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත් රවුෆ් හකීම් ගරු මැතිතුමා ප්‍රමුඛ ඒ කණ්ඩායමේ සහයෝගයත් සමගි ජන බලවේගයට ලබා දීලා අපිත් සමග ඒකාබද්ධව ඉදිරියට යන හොඳ ශක්තිමත් ගමනක් අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.